සංවාද මණ්ඩපයේ හොඳම කොටසක් මේ විවේකී අපරතුර අපි අතරේ ඇතිවෙච්ච කතාබහේ ගෙවුණා. අපි බලමු මේ කොටස ආපහු මේ සංවාද මණ්ඩපයට ගොඩනගා ගන්න. විශේෂයෙන්ම මේ ගෙවිච්ච කෙටි විරාමය අතරතුර හොඳ කාරණා කීපයක් මතු වුණා. උත්සාහ කරමු. දැන් නැවතත් අපේ ආරාධිතින්ගේ අදහස් දැක්කේ මේ වටේ අපි අපේ දකුණු අත පැත්තෙන් පටන් ගනිමු. ගරු විමල් රත්නායක මැතිතුමා. අපි ඉදිරියට ගියොත් එහෙම මම කලින් අවස්ථාවේ මාධ්‍යවේදී සහෝදරව අහපු වෙලාවේදී මම කිව්වා ස්ථාවර නියෝගයේ 24 නෙමෙයි අපි 27-1 කියන ස්ථාවර නියෝගය 27-3 කියන ස්ථාවර නියෝගය තමයි ඒකට අයිති. මොකද පාර්ලිමේන්තුවේ අර අලුත් ස්ථාවර නියෝගාට පස්සේ ස්ථාවර නියෝගවල අංකය 27-3. ඒක වෙන ක්‍රියාවලිය වෙනසක් නැහැ. ජනතාව ව්‍යස්තාව ගැන ස්ථාවර නියෝගය ගැන උනන්දු නිසා මම ඒක කිව්වේ. දැන් මෙතන මම පැහැදිලිවම අපි රටේ ජනතාවට මතු කරන් තියෙන වැදගත් කාරණා ප්‍රමාණයක් තිබෙනවා. දැන් පාර්ලිමේන්තුව තුළ මම කිව්වා කියන්නේ උසාවිය තුළ විසඳෙන්න යන්නේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසිරුවා හරියක හරිද වැරදිද කියන කාරණේ. මා මෙතන උපුටා දක්වන්න කැමති වගකීමෙන් මේක මම දන්නා තරමින් මම කියන්නේ උසාවියට ඉදිරිපත් වුණා. ඒක තමයි ජනාධිපතිවරයා විසින් හින්දු පුවත්පතට එතුමා විසින් හින්දු පුවත්පතට 2016 පමණ දෙන ලද සම්මුඛ සාකච්ඡාවක එතුමා ඉතා පැහැදිලිව කියනවා ජනාධිපතිවරයාට ඒ බලය නැති බව. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් කියනවා. මම කියන්නම් මම මේක ඔබතුමාට වගකීමෙන් කියන්නේ. මම ඕනනම් ඔබතුමාට මේක මට WhatsApp කරන්න පුළුවන්. ජනාධිපති සිරිසේන කියන හින්දු පුවත්පතට earlier the president could dissolve the parliament after completion of 1 year of parliament. But now, under the provisions of the 19th amendment, it has been extended to 4.5 years. මම තව ටික වෙලාවකින් ඒ නිසා මේ මොකද්ද කියන්නේ? සිරිසේන මැතිතුමා හින්දු පුවත්පතට කියනවා මේ 19 වෙනි සංශෝධන සම්මතලා ටික කාලයකට පස්සේ එතුමාට පාර්ලිමේන්තුව විසිරුවා හරින දැන් පුළුවන් වෙන්නේ අවුරුදු 4.5කට පස්සේ කියලා. මම තව ටිකකින් පෙන්නන්නම් මේ මහින්ද රාජපක්ෂ මැතිතුමා මොනවද මේ 19 ගැන කිව්වේ කියලා. ජීඑල් පිරිස් මහත්තයා කියපු එක අපි උසාවියේ එතුමාගේ හැන්සාඩ් එක කියෙව්වා. එතුමාම උසාවියේදී කියන පාර්ලිමේන්තුවේදී කියනවා 4.5කට වඩා 4.5න් මෙහා බෑ කියලා. කාරණා තුනක් කියලා තුන්වෙනි කාරණේ විදිහට කියනවා. ඔව්. ඉතින් අතා පැහැදිලි 19 වෙනි සංශෝධනයෙන් කළේ විදායක ජනාධිපතිවරයාට සම්පූර්ණ යටත් කර තිබිච්ච වගේ තිබිච්ච පාර්ලිමේන්තුවෙන් ජනාධිපතිවරයා තිබිච්ච යම් බලතර ප්‍රමාණයක් ඉවත් කරපු එක. නැතුව වෙන දෙයක් නෙමෙයි. දැන් ඒ නිසා ඉදිරියට ගියොත් එහෙම අපි ඉතාල වගකීමෙන් කියනවා ජනතා විමුක්ති ප්‍රමුඛයට දැන් මෙතන තියෙන දේ තමයි දැන් බලන්න මේ රාජපක්ෂලා පසුගිය කාලේ පුරාම මේ රටේ ජනතා මේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව රනිල් වික්‍රමසිංහල කරපු දේශපාලන ආර්ථික අපරාධ ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස කටයුතු කරපුවා මට වෙලාව තිබුණා මම කියන්න. හරිද? ඔය මම හිතා වගකීමෙන් කියනවා ඒ සම්බන්ධ වෙන විවේචන දහසක් ඉස්සෙල්ලාම තියෙනවා. නමුත් අනිත් පැත්තට දැන් මේ රාජපක්ෂලා දූෂණ වංචාවල යෙදුණා, මහා පරිමාණයේ යන ඝාතනවල යෙදුණා. ඔබතුමාලගේ රූපවාහිනියට අපි මේ එනකොට ප්‍රදර්ශනය තියලා තියෙන මොනවාද අමරශ්‍රි? රාජපක්ෂ පාලනය ඇතුලේ ඔබතුමාලගේ මේකට බෝම්බ ගැහුවා. මම දන්නේ නැහැ තවමත් ඒ ඇත්ත වරදිකරුවන් හිරගත කළා තියෙනවාද කියලා. තාම නැහැ. ඒතර මේ තියෙන්නේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා. මම මේක තුන් පාරක් කියලා දෙනවා. මට ඕන තරම්කින් කියන්න පුළුවන්. හොඳද? ඒක සාරාංශයත් මෙතන තියෙනවා. මේ තියෙන මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් බරපතල වංචා දූෂණ සම්පත් වරප්‍රසාද සම්බන්ධව කරපු මේ ප්‍රධාන දූෂණ 33ක් ගැන එතුමාම කරපු වාර්තාව කොමිෂන් එකේ වාර්තා. දැන් මේකේ ප්‍රධාන දූෂිතයෙක් තමයි ITN එකේ ලක්ෂ 1017ක වංචාවට 6 වෙනි විත්තිකරු පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ වරදිකරුවෙක් කළා තියෙනවා කොමිෂන් එකේ. විත්තිකරුවෙක් නෙමෙයි. කොමිෂන් එක වරදිකරුවෙක් කරනවා. විමල් වීරවංශ වරදිකරුවෙක් කරනවා. දූෂණයට මහින්දන්න නලුත්ගමගේ මේ කමිෂන් එකට අනුව වරදිකරුවෙක් කරනවා. ගෝඨාභය රාජපක්ෂ මේ කමිෂන් එකට වරදිකරුවෙක් කරනවා. බැසිල් රාජපක්ෂ මේ කමිෂන් එකට වරදිකරුවෙක් කරනවා. මහින්ද යාප අබේවර්ධන මේ කමිෂන් එකට වරදිකරුවෙක් කරනවා. තව මට කියන්න පුළුවන්. එතකොට ඒ දූෂිතයන් තමයි නැවත මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් අපිට මේ ව්‍යස්තය මොනවා තිබුණා අපිට ව්‍යස්තය ඔක්කොම තියෙනවා කියලා එතුමාට ඕන දෙයක් කරන්න බලා ඒ තිබුණා වුණත් එතුමාගේම කොමිෂන් එකට විරුද්ධව එතුමා කොහොමද කටයුතු කරලන්නේ මම මේක ඇකුවේ මෙතන සදාචාරය උල්ලංඝනය වීම තමයි බරපතලම දේ
අද අපේ මාතෘභූමියට මොකද්ද ධර්ම රැස්වේ ඕන? අපේ මාතෘභූමියේ පව්. මොනවාද මේ රටට මේ කරන්නේ? මේ රටට හෙන ගහනවනේ මේ කරන අපරාධවලට. අපි අපේ රට දරුවන්ට අනාගතයක් හදන්නෙම නැද්ද? මේ මෛත්‍රීපාල මහත්තයාට දෙවෙනි පාර ජනාධිපති වෙන්නයි. මහින්ද රාජපක්ෂ මහත්තයාට හොරකම් කළා බේරෙන්න බැරි තැනින් දෙද්දි මෛත්‍රීපාල මහත්තයාත් අල්ලගෙන නැවත අගමැතිකමේ මේ හොරකම් වහන්නයිද මේ මාතෘභූමියේ තියෙන්නේ? ව්‍යස්තය මොනවද තිබුණා මේ කරපු වැඩේ හරිද? හෘද සාක්ෂියක් නැද්ද අපිට? ඉතින් ඒක නිසා මම අහන්නේ එතකොට මේ අපරාධකරුවන් මේ දූෂිතයන් නේද නැවත වතාවක් වැඩිදක මේ ඇමතිවරු කළා තියෙන්නේ? වීරමාශල තියෙනවා මිලියන 91ක්ද කොහෙද වාහන 42ක් එයාගේ බෑනට දීලා තියෙනවා මොනවාද ටැක්සි කම්පනියක් කරන් රජයේ වාහන දෙනවා ටැක්සි කම්පනියක් කරන් එයාටම දෙනවා යමත්‍ංශය මෛත්‍රීපාල සිරිසම අපි තුම රනිල් වික්‍රමසිංහ මහත්තයාට අගමැතිකම දුන්නා කියලා අපිට නැගිතුරු දාවක් නැහැ. නමුත් ඒ එතුමම වැඩි කර කර හොරුන්ට කොහොමද දෙන්නේ යමත්‍ංශය? ඉතින් එතකොටනේ අපිට අහන්න හිතෙන්නේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ඔබතුමා මේ කළ තියෙන දේ නීතියට සදාචාරයට දේශපාලන ප්‍රතිපත්ති දෙකකද කියලා. හරි. ඒක වැරදි. ඒ නිසා වගේ මම කියන්න කැමති රාජපක්ෂලා දිගින් දිගට කව හමුදා කඳවුරු ඔක්කොම දැන් ගලවලා තියෙන උතුර කියලා. දැන් මම අහන්න කැමති මාසයක් වෙනවා හමුදා කඳවුරු කීයක් අරගෙන ස්ථාපිත කරලා තියෙන උතුරේ. අමු ජාතිවාදයක් ඇද්දා දෙමළ ජනතාවට විරුද්ධව. ඊට පස්සේ කිව්වා දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම පිළිබඳ ප්‍රශ්නේ. ඒක සම්බන්ධ විවාදයක් තියෙනවා අපිට උනා. අපිත් ඒක සංවේදී ප්‍රශ්නයක්. දෙවල බෝම්බෙන් මරපු කෙනා නිදහස් කරනකොට දෙවල බෝම්බෙන් මැරිච්ච දෙමළ සිංහල මුස්ලිම් අමලතාත්ලගෙන් අහන්න ඕන. මොකද අපිත් අපේ පක්ෂේ නායකොත් හිරේ දලා තියෙනවා. අපි දේශපාලනය කරන්න ගියාට පස්සේ අපෙන් වැරදි වුණොත් ඒ වැරද්ද බාර ගන්න ඕනේ. ඒ නිසා නමුත් අද රාජපක්ෂලා මොකද කරන්නේ? දේශපාලන සිරකරුවන් නිදහස් දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කරන දැන් මහා ලහිලයියේ වැඩ කරනවා. මම කියන්නේ ඒක වෙනම සංවේදී කාණයක්. නමුත් ඒගොල්ලන් කිව්වේ මොනවද? කොටි නිදහස් කරනවා. සිංගප්පූරු ගිවිසුම ශ්‍රීපාල දන්නවා පාර්ලිමේන්තුවේ බන්දුරු ගුණවන්ත මහත්තයා ශෝක යෝජනාවක්වත් ගන්න දෙන්නේ නැහැ. සිංගප්පූරු ගිවිසුම තමයි කියන්නේ. දැන් සිංගප්පූරු ගිවිසුම අහෝසි කරන්නේ හරකෙක් කියලා කිව්වේ කවුද? ඒ බන්දුරු ගුණවන්තමයි. හම්බන්තොට වරාය. ඉතින් දැන් ගිවිසුම අහෝසි කරන්න. රනිල් වික්‍රමසිංහ ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙසයි හම්බන්තොට ගිවිසුම අත්සන් කරේ. ක්‍රියාත්මක කළේ. ඉතින් මහින්ද රාජපක්ෂ මහත්තයා පුළුවන් දැන් අහෝසි කරන්න. ඒ නිසා රුපියල කඩාවැටෙන එක නතර කරන්න පුළුවන් කිව්වා. රුපියල යනවා දැන් මේ අහසේ. ඒ නිසා අපි රටේ ජනතාවට කියනවා මේ මොකද්ද රාජපක්ෂලා තමන් කියපු බොරු තමන් කියපු ඔක්කොම දේවල් අවුරුදු 3 මාත් තිස්සේ අනිත් පැත්තට දාගෙන ඒවා එකක් ඔක්කොම බොරු කරගෙන මේ ඇමතිකම් වල එලිලා ඉන්නේ අය නීති විරෝධී. මොනවටවත් මේ මං ඊළඟ වටේදී මං කියන්නම් තමන්ගේ හොරකම් ටික නඩු ටික බේරගන්න. මොකද එදා නීතිපතිවරයා හිටියේ මේ දූෂිතයන්ට විරුද්ධව තමයි නඩු දැම්මේ නීතිපතිතුමා. හොඳයි. අද නීතිපතිතුමාගේ දෙපාර්තමේන්තුව මේ හොරුන්ගේ පැත්තට තියෙන ආණ්ඩුව කියලා හදලා තියෙන නීති විරෝධී කතර ගිල්ලා තියෙනවා. අපි අහනවා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගෙන් ඔබතුමා මේ කරපෙකේ අවසාන ප්‍රතිඵලය ඔබතුමා දේශපාලන වශයෙන් උත් විනාශ වෙලා මේ දූෂිතයන් ආරක්ෂා කිරීම නෙමෙයිද කියලා. හොඳයි. කීර්ති උඩවත මැතිතුමා. මගේ ජීවිතේ මම විඳපු ලොකුම දේශපාලන ඔබතෝකුවිටිගේ තමයි අද ජනතා විමුක්ති පෙරමුණ. තමන්ගේ සදාදරණීය නායකයා වූ රෝහණ විජේවීර සහෝදරයා අමු අමුවේ ඝාතනය කරපු එක්සත් ජාතික පක්ෂයට කඩේ යන තත්ත්වයට අද ජනතා විමුක්ති පෙරමුණ පත් වෙලා තිබෙනවා. ඇත්තටම ජනතා විමුක්ති පෙරමුණට ආදරය කරපු කෙනෙක් හැටියට ජනතා විමුක්ති පෙරමුණට ආශිර්වාද කරපු කෙනෙක් හැටියට ඔවුන්ගේ කැපවීම ගරුකර කෙනෙක් හැටියට අද අපි වගේ අය මොන දේශපාලන අදහස් දරුවත් මේ කාරණාව සම්බන්ධයෙන් බලවත්සේ කම්පාවට පත් වී තිබෙනවා. මෙතුමාගේ ඒ වචන තිකේ එක තැනකවත් රනිල් වික්‍රමසිංහ ගැන කතා වෙනවද? රනිල් වික්‍රමසිංහ කරපු හොරකම් ගැන කතා වෙනවද? මහා බැංකු මංකොල්ලේ ගැන කතා වෙනවද? එකපාරක් නෙමෙයි එකම වරද දෙවරක් කරපු ඒ මහා බැංකු කොල්ලේ ගැන කතා කරන්නේ. නමුත් රනිල්ට අපි උදව් කරන්නේ රාජපක්ෂලා මේ වයි කරේ කියන කාරණාව තමයි ඔවුන් පුන පුනා මේ මතක් කරන්නේ. මේ නායකයන් මොන මත දැරුවත් මම විශ්වාස කරනවා ජනතා විමුක්ති පෙරමුණේ ආදරණීය සහෝදරවරු දැනටම නිහඬව ඉන්න සමහර සටන්කාමී සහෝදරවරු මේ සම්බන්ධයෙන් ඉතාම දැඩි කම්පාවකට
පත්තිලා ඉන්නවා ජනතාව විමුක්ති පෙරමුණේ මේ භූමිකාව පිළිබඳව. දැන් බලන්න මේ බහුතරයක් ගැන කතා කරමු. කොයි කාලේ මොන ආණ්ඩුවටද බහුතරය ලැබිලා තියෙන්නේ? අවස්ථා කීපයක් තියෙනවා. ජේ.ආර්. ජයවර්ධන මහත්මයාට ලැබුණා 6/5 බලය. ඒ වගේ ඉතාම කලාතුරකින් ලැබිච්ච ඊට පස්සේ මහින්ද රාජපක්ෂ මහත්මයා ලබා ගත්ත විශාල බලයක්. නමුත් අනිත් හැම අවස්ථාවකදීම මේ දේශපාලන ඉතිහාසය අපිට කියා දෙන්න පුළුවන් අතවුල මැතිතුමා දන්නවා. DSN නායක මැතිතුමා පීටපු පළවෙනි ආණ්ඩුවටවත් බෞතර බලයක් තිබුණේ නැහැ. ශ්‍රීපාල් වාමාංශිකයෝ ටික එකතු වුණා නම්, එන්.එම්.ලා කොල්නිල්ලා පිලිප්ලා එකතු වුණා නම් ආණ්ඩුව පීටවන්නේ ලංකාවේ පළවෙනි ආණ්ඩුව එක්සත් ජාතික පක්ෂය නෙමෙයි, මේ රටේ වාමාංශික ව්‍යාපාරය. නමුත් ඔවුන් තුල තිබිච්ච න්‍යායික අර්බුදේ නිසා බොල්ෂෙවික් මෙන්ෂෙවික් කියාගෙන කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කරගෙන තමන්ට මිනිස්සු බන්දේසිය තෙල දීපු බලය ඔවුන් විනාශ කරගත්තා. ඒ නිසා තමයි DSN නායක ජාතිකයේ පියා බිහි වෙන්නේ. එහෙම නැත්නම් මෙරටේ පළවෙනි ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුව නිර්මාණය කිරීමේ ගෞරවය හිමිවන්නේ මෙරටේ වාමාංශික ව්‍යාපාරය. ඒකයි මම කියන්නේ බෞතරය ආණ්ඩු පීටවීමේ ප්‍රධාන කාරණාව නොවේ. අද කොහිද බහුතරය තියෙන්නේ? තනි පක්ෂයක් හැඩියට වැඩි බහුතරය තියෙන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානයටයි කියන එක ඉතාම පැහැදිලිව මම කියනවා. පුළුවන් නම් ඔප්පු කරලා පෙන්නන්න එක්සත් ජාතික පක්ෂයේ මගේ මිත්‍රයාට මම අභියෝග කරනවා. මම අභියෝග කරනවා. ඔබතුමාලා සතු කොච්චර ආසන ප්‍රමාණයක්ද? දැනට අපි 104ක් ඉන්නේ. මේගොල්ලන්ගේ 100ට අඩුයි. කාටද බෞද්ධරේ තියෙන්නේ? බෞද්ධරේ තියෙන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානයට. ඒ අනුව තමයි ජනාධිපතිවරයා මේ උම්මත් එකේ පිස්සෙක් කියලා සමහර උදවිය කියනවා. එහෙම චෝදනා කරනවා හිතේ අමාරුවට. තමන්ට හොරගම් කරන්න බැරි වෙච්ච නිසා, මේ ආණ්ඩුව තුලින් ඉඳගෙන වරප්‍රසාද ගන්න බැරි වෙච්ච නිසා කම්පාවටපත් වෙච්චයි මම චෝදනා කරන්නේ. මගේ මිත්‍රයා මරිකාර් මහත්මයා එතුමා බොහොම අවංක දේශපාලකයෙක්, එතුමා හොරෙක් නෙවෙයි. මේ වගේ අවංක මන්ත්‍රීවරු දැඩි කම්පාවකින් හිටිය පෞගේ අවුරුදු 3 මාර තුල. ඒ නිසා තමයි මේ ලොන් හැලිච්ච, හකු පෑදිච්ච, කොණ්ඩ පැහිච්ච නායකයෝ එළවන්න මේගොල්ලෝ වීදි බහලා තියෙන්නේ. අපි ආඩම්බරෙන් ස්තුතිවන්ත වෙනවා මේ තරුණ නායකයන්. මේ තරුණ නායකයෝ අපි අගය කරනවා. තමුන්වහන්සේලා නිහඬ වෙන්න එපා. එක්සත් ජාතික පක්ෂය කියන්නේ මේ රටට විශාල සේවාවක් කරපු පක්ෂයක්. ඒ පක්ෂයේ අනන්‍යතාවය රැකගෙන අලුත් නායකත්වයක් යටතේ පරණ ලොන් හැලිච්ච පාලකයෝ ඉවත් කරන්න කියලා අපි තමුන්වහන්සේගෙන් ඉතාම ආදරෙන් ඉල්ලා සිටිනවා. ඒකේ නුදුරු අනාගතය සිද්ධ වෙනවා. අපි සන්තෝසයි. මම කියන්නේ මෙච්චරයි. අපේ කාල වේලාව අවසන් නිසා මට අර මුල් වටේට සහභාගී වෙන්න බැරි වීම ගැන දුකක් තියෙනවා. හැබැයි එකක් මම කියන්නම්. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කියන්නේ හොඳට දේශපාලනයෙන් තෙම්පරාදු වෙච්ච නායකයෙක්. එතුමා විශ්වවිද්‍යාල වලට ගියේ නැහැ. එතුමා මේ පිටරටවල් වලට ගියේ නැහැ. ජාත්‍යන්තර අධ්‍යාපනයක් ලැබුවේ නැහැ. හැබැයි මේ රටේ බිහි වෙච්ච නායකයෙක් විදියට එතුමා මේ ගත්ත සියලු තීරණ තීන්දු නිවැරදිද කියන එක ඉදිරි අධිකරණ ක්‍රියාමාර්ගය තුළ ඔප්පුවේ කියන එක අපි මේ වෙලාවේ පැහැදිලිව තමුන්වහන්සේට කියන්න කැමැති. හොඳයි. අපේ එලේ මතාවුල මැතිතුමාගේ පැත්තට යමු. අනුකම්ප ව්‍යවස්ථාව පැත්තෙන් ඔබතුමාට දෙනවා කෝ කාරණා ටික. දැන් ඇත්තටම දැන් මෙතුමා JVP මේ එතුමල්ලා මොන හරි කරගෙන යනවා මම දන්නේ නැහැ. මේ දේශපාලන ඉතිහාසයේ ගුලෝ පටන් ගත්ත දවසේ ඉඳන් සෝමවංශ අර ගුලු ඔක්කොම කරගෙන යනවා. නමුත් මේ රටට මොකද්ද කරලා තියෙන්නේ කියලා පෙන්වන්න එකක් නැහැ ඇත්තටම. ඒ මම හිතන්නේ ඒගොල්ලන්ගේ ප්‍රතිපත්තිය අනුව තියෙන ප්‍රශ්නද මොකද්ද කියලා දන්නේ. හැබැයි හොඳ සහෝදරයෝ, හොඳ මිත්‍රවරු අපිත් එක්ක රටගෙන හිතන්න වෙලාවේ අපිත් එක්ක හිතන්න පුළුවන් ගමක් තියෙන සහෝදරවරු. එතුමල්ලාට මම ඇත්තනම මම ඉල්ලා සිටිනවා මේ හොඳ තීන්දුවක් ගන්න රට වෙනුවෙන්. මේ එහාටත් නේ මෙහාටත් නේ අපි මෙහෙම තමයි ඉන්නේ, අපි කවදාවත් වෙනස් වෙන්නේ කියලා මොකද්ද දිගටම ඔයගොල්ලෝ කරගෙන යන්න බලාපොරොත්තු වෙන්නේ මොකද්ද කියලා කියන්න කරුණා කරලා. එකක්. දෙවෙනි එක, ඔබතුමල්ලා දැන් ඔබතුමා දැන් පිළිගත්තා
විවස්ථාවේ තිබුණුත් කමන්නේ හිර්ද සාක්ෂි සම්බන්ධව කතා කරා. සදාචාරය ගැන කතා කරනවා. රයිට්. සදාචාරය ගැන කතා කරනවා නම් හිර්ද සාක්ෂි ගැන කතා කරනවා නම් මෙච්චර ලොකු පොත මොකද මේ මේ විනාශ කිරීම සම්බන්ධව පෙන්වන්න ඕනතරම් ලොකු පොත හදන්න තියෙනවා. රනිල් වික්‍රමසිංහ මහත්මයා මේ රටට කරපු වැඩ මේ රටේ කෑලි කෑලි විකුණලා අපේ රටට වෙච්චා මේ අපරාධ ඒවා සම්බන්ධව අපිට පුළුවන් මේ නෝර්වේ ගෙනල්ලා අස්සම් කරපු මේ ඒක වැඩ මේ කොටිල්ට මේ දන්නවද හෙලිකොප්ටර් දීපු ක්‍රමය කොළඹට ඇවිල්ලා බෝම්බ දාපු ක්‍රමය ඔක්කොම අපි දන්නවා. රනිල් වික්‍රමසිංහ මහත්මයා ගැන කතා කරනවා නම් මං කිව්වේ මට දව පෑ දෙකක් නෙවෙයි දවසක් දෙන්න මං කියන්නම්. ඒක වෙන කතාව. නමුත් දැන් අපේ ව්‍යවස්ථාවේ බලතල පාර්ලිමේන්තුව විසිරුවා හැරීම බලතල තියෙනවා කියලා නම් ඔප්පු වෙලා කවුරුත් කවුරුත් පෙන්වන්නේ නැහැ එහෙම නේ කියලා. මට වුණා පෙන්වන්න පුළුවන් ඒක තියෙනවා. ඒක තියෙනවා 73 තියෙනවා. 71 මං කලින් කිව්වා ඒක ඇත්තටම හැදුවේ බැලන්සිං වලට. බැලන්ස් කරන්න තමයි ඒක දෙන්නේ. රයිට්. එතනින් නැති කරලා අවුරුදු අතහමාරට පසුව පුළුවන් කියලා කියලා දිනවා. ඇත්තටම ඒක ඒක අරමුණු වෙන්නේ ජනාධිපතිවරයා තමයි පාර්ලිමේන්තුව ඩිෂෝල් කරලා ගෙසට් පත්‍රිකාව නියමිත කරන්නේ අධිකරු ජනාධිපතිතුමා. එහෙමනේ. නැත්නම් ජනාධිපතිවරේ කවුරු හෝ මේ ජනාධිපතිවරේකට මේ අවස්ථාව දෙකක් තියෙනවා. එකක් එතුමා හිතලා කරන්න එක. එතුමා හිතලා විසිරුවා හැරීම. අනිත් එක තමයි මුළු පාර්ලිමේන්තුවම හිතනවා නම් මේ පාර්ලිමේන්තුව ඉක්මනින් විසිරුවලා අපි යන්න ඕන කියලා. අන්න ඒකට තමයි 3-2 ඕන වෙන්නේ. ඒක දෙන්නේ මේ මොකද ඒ අවුරුද්දෙන් පස්සේ කියලා තිබිච්ච එක අතරහමාරක් කරා. දැන් මේගොල්ලන්ට පාර්ලිමේන්තුව විසිරුවා හැරෙන්න ඕන නම් මේගොල්ලෝ 3-2 අරගෙන යන බව කියනවා. හැබැයි එදාත් ඒක තිබුණා. ඊට පස්සේ තිබිච්ච අනිත් කාරණාවට එයින් කරා. ඒ කියන්නේ 71 ඒක ගමන්නේ. හරි. 73 ඒ විසෝහරිම බැලතල තියෙනවා කියලා මම ඔප්පු කරා දැන්. කන්ස්ටිටියුෂන් එකේ තියෙනවා. ඕනනම් බලන්න පුළුවන්. ඊට අමතරව අන්න ඒකයි කිව්වේ. මං ගලිනුත් කිව්වා ඊට අමතරව 33 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 වගන්තිය කියන්නේ ඒක ඇත්තටම ලොකුම බලතල තියෙන මේ වගන්තිය. ඒ කියන්නේ ජනාධිපතිවරයාට ලිඛිතව හෝ පණවන ලද පණත වලින් හෝ නැත්නම් මේ පවරපු ඒ වගේ ඒ ලොකු තනතුරක් යටතේ ඒ වගන්ති යටතේ අන්තිමට කියනවා දීපු බලතලට අමතරව. එතකොට ඒක තමයි අර ලොකු බලතල. ඒ කියන්නේ ඕන වෙලාවකට කරන්න පුළුවන් අවස්ථාව එතුමාට. ඒ කියන්නේ යුද්ධයක් නියම කරන්නට, සාමය ඇති කිරීමට, පාර්ලිමේන්තුව කැඳවීම වාර අවසන් කිරීම, විසිරුවා හැරීම බලතල දාලා තියෙන්නේ 33-2. මං අහන්නේ මං එතුමාට අහනවා මේක ගෙනාවේ කවදාද 19 වෙනි සංශෝධනය කරන්න විතර ගෙනාවා. ඒක ගෙනාවේ කවුද? අවසන් කරා. රනිල් වික්‍රමසිංහ මහත්මයා. ඒ වගේම ඒ මන්ත්‍රීවරු. එයි මේ මම මතකයි මේ පරිවාස ආණ්ඩු කාලේ මේ කවුද අපේ චන්ද්‍රිකා මෙතිනියට ඔබතුමා කියපු විදියට මෙජොරිටි තිබුණේ නැහැ. මේගොල්ලෝ බෑ කිව්වා. එතකොට නඩුවක දෙම්මා. මෙජොරිටි නැතුව තමයි. බහුතර බලයක් නැතුව තමයි එතුමියා එදා අගමැතිතුමා පත් කළේ. කවුද? මහින්ද මහත්මයා. එදාත් මතකයි. ඉතින් ඒ අනුව දැන් බලන්න මේ ව්‍යවස්ථාවේ ඒක තියෙනවා. ඕගොල්ලන්ම ගෙනාවා. මේගොල්ලන්ගේ නායකයතුමා ගෙනාවා. 19 වෙනි සංශෝධනය කියලා ගෙනාවා. අපි බැලුවා. අපි තමයි 160 දෙනා අපි හිටියේ UPF එකේ. රනිල් වික්‍රමසිංහ මහත්මයා ආදී තිබිච්ච 44 මන්ත්‍රීවරු. ඒ 44 මන්ත්‍රීවරු තියාගෙන අගමැති ධූරයේ අරගෙන 10 වෙනි සංශෝධනය පවා මේ සංශෝධනය කිරීමට තම ආවා. එනකොට අපි පරිසමෙන් බැලුවා.
අටසිය එකසිය හැට දෙනාම ජනාධිපතිතුමා පැවසලා ඇති මං බලතල දුන්නා එතුමා කියපු බලතල හරි අවුරුදු එකෙන් පස්සේ කිව්වට අවුරුදු හතරක් මාරක් දුන්නා ඒක ප්‍රශ්නක් නෙමෙයි එතුමා අඩු කරන්න ඕන කියලා හිතනවා නැත්නම් කිව්වා අපේ අපේ ඒ වුණාට ඉන්ටෙන්ෂන් අපි තමයි ඡන්ද දුන්නේ ඡන්ද දුන්නේ අපි ඒ ඒ පනත පනවනකොට ඡන්ද දුන්නේ අපි අපි ඡන්ද දුන්නේ මේ බලතල තියෙන වරසමයි අන්න ඒකයි හොඳයි අධිකරණයෙන් තහවුරු කරා ඒක සරස්ථාරියාරි ඒ ඔපිනියන් අපි අපි ප්‍රශ්න වටේදී සුප්‍රීම් කෝට් ඔපිනියන් එක ඒක නතර කරා හොඳයි බලතල තියෙන නිසායි ඔබතුමාලා ඡන්දය දුන්නේ ඔව් මරි කර්මයක් ඔව් ශ්‍රීපාල් මේ මේ කවුද මේ අමරශ්‍රී මේ මේ මම කීර්ති ඉඩුවත් මහත්මයා ස්තුතිවන්ත වෙනවා මේ මම සම්බන්ධව දුන්නු මේ චරිත සහතිකයට ඔව් දැන් එතුමා දැන් මේ කියනවා නම් මේ දේශපාලනේ ලොං හැලිච්චා අයින් කරන්න යනු කියලා මේ මෛත්‍රීපාල සිරිසේන මහත්මයාත් මේ රාම වික්‍රමසිංහ මහත්තයාත් වැඩි වයස වැඩි මහින්ද රාජපක්ෂ මහත්මයාට දැන් එතුමන්ලගේ අලුත් අගමැතිතුමාට ඉතින් ඒක එතුමා ඉතින් ඒක එතුමා කතාලේ අර්බුදේ නැහැ නේ නෑ නෑ මට කතා කරන්න දෙන්නකෝ හරිද එතකොට ඊළඟට එතුමා මට අභියෝගයක් කරා මේ සුන්දර අභියෝගයක් මේ ඒගොල්ලන්ට තමයි බෞතරේ තියෙන කියලා ඉවරලා දැන් පාර්ලිමේන්තුවේ සංයුතිය ගත්තාම එක්සත් ජාතික පක්ෂයට 107ක් ආව කතානායකතුමා ඇරුණාම 106යි මුස්ලිම් කොංග්‍රස් එකත් එක්ක එක්සත් ජනතා නිදහස් සන්ධානයට 95යි හරිද ඒ කලින් ඉන්නේ මම කියන්න එතකොට ඒ තිබ්බේ එතකොට ජනතා මිත්‍රම 6යි ඊයේ BPDP එකට 1යි එතකොට අපෙන් 5 දිනේ පැන්නා 5 දිනේ පැනලා හරියට පැන්නේ 4 දිනයි හරිද එහෙම පැනලා ඒ ඒ සංයුතිය එහා මෙහා වුණයින් පස්සේ දැන් එදා සිකුරාදා විශ්වාස භංගයේ මේ මේ මොනවාද කමිටිපත් කිරීමට විරුද්ධව 122ක් ඡන්ද දෙනවා. ඒ දෙන්නේ එක්සත් ජාතික පක්ෂෙන් 102යි, TNA එකෙන් 14යි, ජනතා විමුක්ති පෙරමුණේ 6යි. එතකොට ඒකට සම්බන්ධ වෙන්නේ නැහැ TNA එකේ එක්කෙනෙකුත්. එතකොට දැන් ඒගොල්ලන්ට හිටියේ 101යි අපිට 102යි මේ මොහොතේ. හරිද? හැබැයි මේ වසන්ත සේනානායක මේ පැත්තට ආවයින් පස්සේ 102යි 103යි 100 බවට පත් වෙලා තියෙනවා. හරිද? ඉතින් ඒක මේ වැඩි ඕනේ අනිද්දා අර මහින්ද රාජපක්ෂ මහත්තයාගේ දුර වැසිරිසි ඡන්දයක් එනෝනේ. එතකොට ඉතින් මම කියන්නේ ඉතින් බහුතරය තියෙනවා නම් දෙයියනේ. කීර්තිලුවත් මහත්තර කරන දෙයක් නැහැ. මම මේ මේ දෙයියනේ ඒගොල්ලෝ ඇවිල්ලා ඡන්දෙට මූණ දෙන්නකෝ. දැන් මේ එකතු වෙච්ච වැඩෙන් උනේ මෙතුමා පව් වැඩේ. මට මම ලඟ හිටියේ මෙතුමාට දැන් පාර්ලිමේන්තුව අපේක්ෂකත්වයේ හම්බෙන්නේ කුත් නැහැ. මොකද මේ දෙයිවල ධනසිරි අමරතුංග දැන් පිකට් කරගෙන යනවා ඡන්දේවට කී කියලා. ඉතින් ඒක අපි බේරගන්න. ඒක අපි නිසා ඊළඟ මම ව්‍යවස්ථාව ගැන කතා කරන්න යන්න. හැබැයි මේ ඉන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයා. ගරු කරන මේක කතන්දරය ඕක නෙමෙයි එකපාරකට විධායක ජනාධිපති බලය අරගෙන අවුරුදු පහකින් මේක ඉවර කරන්න ඇවිල්ලා මේක බලතල සම්පූර්ණ කරන්න සම්පූර්ණ ඉවර කරන්න යන ආපු එක්කෙනා දෙවෙනි පාර රහ බලන්න ගිහලා හරිය නැති වුණාම බැලුවා මොකද්ද වෙන්නේ කියලා UNP එකෙන් ගෝ දෙන්න බෑ කියලා. හරිද? ඊට පස්සේනේ මේ කෙලිය පටන් ගන්න දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ වැරදි තියෙනවා නම් ඒ ප්‍රශ්න තියෙනවා නම් ආණ්ඩුවේ ප්‍රධානියා හැටියට ජනාධිපතිතුමාට තිබ්බ අපිත් එක්ක කතා කරන්න. ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමත් එක්ක අපිත් එක්ක කතා කරෙත් නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමතිවරු කණ්ඩායමත් එක්ක කතා කරෙත් නැහැ. මේක රහසින් මේක උනේ නැත්නම් ඒ ප්‍රශ්නේ තියෙන්නේ. එතකොට මේ බැලුවා දැන් එතුමා UNP එකෙන් අපේක්ෂකත් හම්බෙන්නේ නැතිකොට අර පැත්තෙන් බැලුවා කතා කරලා බැලුවාම පෙරමග එන නඩු තියෙන කට්ටිය උඩ පැනලා කැමති වුණා මේ තියෙන පොලිමක් මං හතරක් පහක් විතරක් කියන්නම් හරිද ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ මේ මේ විශේෂ අධිකරණ එන්න තියෙන එක දිවි නැගුම අර මුදලෙන් රුපියල් මිලියන 2202ක් සාවද්‍රස පරිහරණය කිරීමේ බැසිල්ගේ නඩුව තියෙනවා නොවැම්බර් 26 වෙනිදා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සිටින ආයතනකාර මිලියන 30ක් ගවස් කෝපරේෂන් සමාගමට ගැනීම සම්බන්ධව නාමල් ගේ නඩුව තියෙන නොවැම්බර් 30 වෙනිදා සිරිලිය සභාවේ නඩුව තිබ්බ නොවැම්බර් 20 වෙනිදා ඩීඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිරි කිරීමට ලක්ෂ 339ක් පරිහරණය කිරීම සම්බන්ධව ගෝඨාභය ගේ නඩුව තියෙනවා දෙසැම්බර් 4 වෙනිදා මේ ආකාරයට තොගයක් තියෙනවා දැන් මේක තමයි මේ ඇයට මේ ඊළඟ අවුරුදු එකමාර මේ ආණ්ඩුව යන්න දුන්නා තියෙන ලොකුම ඔළුවකැක්කුම හරිද අනිත් එක දැන් නීතිපති දෙපාර්තමේන්තුව තිබ්බ විමර්ශන අවසන් කරපු ෆයිල් 100 ගණන් තිබ්බා. ඒව ඩීල් දාලාද මොනවා වෙලාද දන්නේ නැහැ. ඒව දූවිලි කකා තියෙනවා. දැන් ඒ ටිකක් වැදුනහම කූරු ගණින්න කට්ටියට
ජනාධිපතිතුමා මේ යෝජනාව දැම්මහම හරියට නිකන් මහපාර මූට්ටයක් කරගහ යන කෙනෙකුට සීතල වතුර වීදුරක් දුන්නා වගේ වැඩක් උනේ. පැනලා ගත්තා. අරගෙන මොකද්ද කරන්නේ? මම ඔබතුමාට අද එක උදාහරණයක් කියන්නම්. දැන් ආණ්ඩුව ගත්තාම මත්තල ගන්නවා කියලා කිව්වා. ගත්තද? ගන්න කතා කරලා තියෙනවද? පළවෙනිම ණය වාරිකේ ගන්න කොහෙන්ද? මම නෙමෙයි කියන්නේ ආ ජාතික ආර්ථික කොමිෂන් සභාවේ මහාචාර්ය ලලිත් මහත්තයාගෙන් ඇමරිකන් ඩොලර් 500ක් චීනෙන් ණය ගන්න. ඊළඟට දැන් මේ දවස්වල සමාජ මාධ්‍ය මුදල් අමාත්‍යාංශ ලෙටර්හෙඩ් එකකින් යනවා. හරිද? මේ මුදල් අමාත්‍යවරයා හැටියට නියෝග කරනවා මේක නොවැම්බර් 19 වෙනිදා අධ්‍යක්ෂ ජෙනරාල් ශ්‍රී ලංකා රේගුවට. මේකේ මේ තියෙනවා හරිද? මේ නඩු අංක ඔක්කොම තියෙනවා. ඒකේ පුද්ගලයාගේ නමක් තියෙනවා. රේගු ආඥා පනත යටතේ මාවෙත පැවරී ඇති බලතල ප්‍රකාරව. හරිද? මාවෙත පැවරී ඇති බලතල ප්‍රකාරව ඇමරිකන් ඩොලර් මිලියන 50 ඇමරිකන් ඩොලර් 53455ක් රාජසන්ත කරපු මුදල ආපසු බාර දීමට නියම කරන්නේ. මේ තමයි මේ කියන ප්‍රකාශයේ වගකීමෙන් කියනවා. මේ ලෙටර් හෙඩ් එක. මේ මම අද පාර්ලිමේන්තුවට ඇහුවා. මේවා කම්පියුටර් එකේ අවස්ථාව. මේවා මේ ෆෝන් එකෙන් ඕන විදියට කරන්න පුළුවන්. මගේ අවස්ථාව. මගේ අවස්ථාව. වගකීම බාර ගන්නවද? වගකීම බාර ගන්නවද? මගේ අවස්ථාව. වගකීම බාර ගන්නවද? එහෙම චෝදනා කරන්න එපා ගරුමන්ත්‍රීතුමා. දැන් මේ ප්‍රකාශය සම්බන්ධව දැන් මේක ඇත්තයි කියලා මේක ඇත්තයි කියලා අදහවස මුදල් හා අගමැති කතා කරන්න දෙන්නේ නැහැ. ඔබතුමාලා පක්ෂපාතීනේ. ඔබතුමා අපක්ෂපාතී මේන මම බාධා කරේ නැහැ නේ. අපි එතුමාය කාටවත් බාධා කරේ නැහැ නේ. හරිද? දැන් එතකොට ඔය ලේඛනය සමාවෙන්නකෝ මේක සම්බන්ධව ඔය ලේඛනය ගැන ඔබතුමා වකින් බාර ගන්නවා. අහන්නකෝ මේක සම්බන්ධ මට මේකට ඕන උත්තරේ මට දෙන්න බෑ. මට කතා මගේ අවස්ථාව මට කතා කරන්න දෙන්න. මම බාධා කරේ නැහැ නේ ඒගොල්ලන්ට. මේක සම්බන්ධව මම අද උදේ පාර්ලිමේන්තුවේ කතානායකතුමාගෙන් මම මේ පිළිබඳව ප්‍රශ්න කරා. තමුන්නාන්සලගේ නාලිකාවෙත් මේක ප්‍රචාරය කරලා තිනවා. එතකොට මම අහපු එක මේ වෙනකොට මගේ Facebook අඩවියත් ගිහිල්ලා තිනවා. එතකොට નિરાයාසයෙන්ම වක්කීම් මට එනවා. ඒ විතර නෙමෙයි මම අදහස දැක්කා මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය අධ්‍යක්ෂක හසන් අලි හරි අලි හසන් මහත්මයා මේ පිළිබඳව මුදල් අමාත්‍යවරයාට මෙහෙම නිකුත් කරන බලයක් තියෙනවා. ඒ බලය යටතේ මෙන්න මේ ව්‍යාපෘතියට කියලා නිකුත් කරා කියලා තියෙනවා. හරිද? ඒක සම්බන්ධ අමුතුවෙන් කතා කරන්න ඕනේ නැහැ. දැන් මම කියන්නේ මේ වගේ එකක් අපේ කවුරු හරි කරලා තිබ්බා නම් රාජසන්නායක මහත්තයා අපේ ආණ්ඩුවේ අමතිවරු 3 දෙනෙක් අයින් කරන්න පෙරමුණ ගත්තේ අපි. හරිද? මේ ලංකා ඉතිහාසය බලන්න කරන්නකො. හරිද? එතකොට එක්සත් ජාතික පක්ෂය බබලෙයි. අයියෝ මුතුමාලා කියන කර්මාන්තය අවසන් කරන්න ඕවා ඉස්සර ඉන්න බාර පක්ෂ බේර ගන්නකෝ දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. ඒ නිසා මම කියන්නා එතකොට මේ බොරු දේශප්‍රේමී වීරයෝ ටික මේ දේශප්‍රේමී සළු ඇතුළ තියෙන හොරු තක්කඩියෝ මිනිමරුවෝ ටික Tamanට තියෙන නඩු වලින් බේරෙන්න මේ ලැබිච්ච පොටක් තමයි මේක. හැබැයි අපිට තියෙන කනගාටුව ප්‍රජාතන්ත්‍රවාදයේ වෙනුවෙන් ආපු ඒකාධිපතිවාදයේ වින නැති කරන්න ආපු ජනාධිපතිවරයා දූෂණයට වංචාවට විරුද්ධව ආපු ජනාධිපතිවරයා මේ තක්කඩින්ට නැවත අවස්ථාවක් ලබා දීම පිළිබඳවයි අපිට කනගාටුව තියෙන්නේ. අපි අහන්නේ දැන් මේ නඩු ටිකට අරපෙන්නපු බරපතල විමර්ශන කොමිෂන් සභාවේ තියෙන නඩු වලට මොනවද කරන්නේ? දැන් අර විශේෂ අධිකරණ තියෙන නඩු වලට මොනවද කරන්නේ? ඒක කරනවද? එහෙම නැත්නම් අද 2015 ජනවාරි මාස 8 වෙනිදා තිබිච්ච ඒකාධිපතිවාදයටත් වඩා එහාගේ ඒකාධිපතිවාදයක් නිර්මාණය වෙමින් පවතිනවා කියන එක අපිට කියන්න වෙනවා. හොඳයි. විමල් රත්නායක මහත්මයා කියපු ඒ වගේම මරික්කාර මහත්මයා අහපු ඒ කාරණාවලට උත්තර දෙන්නත් ඒ වගේම ඔබතුමාලාගේ අර ප්‍රශ්න වර්ගයක් තියෙනවා ඒ අදාළ ලේඛන පිළිබඳව. ඒ ගැනත් අපිට මේ ඊළඟ ප්‍රශ්න වටේදී තවදුරටත් කතා කරන්න පුළුවන්. අපි විරාමයකට ගිහින්